හිතවතුනේ ඔබ ආදරය කරන වැඩසටහන කළම්ඹ ටෙලිවිෂන් නාලිකාවේ හතරස් වැඩසටහන රැගෙන අපි අද ඔබේ ආලින්දයට පැමිණියා. හිතවතුනේ ඔබ දන්නවා පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මහා ප්‍රෝත්යක් බවට පත් වුණා අප අතරින් සදහටම සමුගත්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. එතුමන් ගැන අද අපි හිතුණා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. අපිට ලැබෙන කාල වේලාවත් පොඩි වෙලාවක් තියෙන්නේ. එහෙනම් එතුමන් ගැන කතා කරන යන ගමන් තමයි වැඩසටහන වෙනදා විදියට යන අතරේ ප්‍රධානතන අපි දෙන්නේ පණ්ඩිත් අමරදේවයන්ට. ඒ සඳහා කතා කිරීමට අවශ්‍ය හින්දා ආරාධනය කරා ලංකාවේ සිටින ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිවේදක ශිල්පියෙකුට. එදා SLBC ගුවන්විදුලියෙන් පටන් ගත්ත ඔහු, මම හිතන්නේ ඔබ අද දකින විට මොහු කොහොමද මෙතන ගෙනාවේ කියලා හිතන්නට පුළුවන්. ඒ තරම්ම ප්‍රවීණයි, ජ්‍යෙෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි කලා ශාස්ත්‍රය තුළ. මේ කවුද? භාරත ගී වින්දන කිව ගමම්ම අපේ ආදර මතකයට නැගෙන්නේ රංජිත් ඉදිරිසිංහ මහත්මයා. ආයිබෝන් රංජිත්යි. ආයිබෝන්. කොහොමද රංජිත්යි මේ දවස්වල? බොහොමදයි. ඔබතුමන් අපේ ඇරයුම බාර අරන් ගොඩාක් ස්තුතියි පැමිණියාට පණ්ඩිත් අමරදේවයන් ගැන කතා කරන්න. යමක් කිව්වොත් මම ඒක අද එන්න විදිහකුත් නැහැ. නමුත් ඒක නාවත් හරි හිතනක් වෙන තෙන්ට ඔයාලා හොඳ නැත්තා කොහොම හරි. මම හිතුව ඊයේ ඔයා මට කෝල් කරනකොට අද කෝල් කර නැත්තම් අන්දර අර මේකේ හැංගෙන් නැත්තම් ෆෝන් එක ඕෆ් කරන්න දුන්න බෑ. තව කටයුත්තක් තියෙන සංගීතය තානයකට යන මාවැව ඒක අත්‍යවශ්‍ය දෙයක්. හොඳයි රංජිත්, අපි කතා කරන්න ඕනේ මාතෘකාව. ඊටමත් එන්න අපි හඳුනා ගනිමු තවත් ශිල්පියෙකුට. අපි ආරාධනය කරා රියලිටි තරඟයකින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියත්වයට පත් වූ චාමර සහෝදරට අපි ආරාධනය කරා. චාමර, කොහොමද ඔබේ වැඩ කටයුතු? මේ ටිකේ ඉතින් වැඩ කටයුතු ප්‍රසංග වේදිකාවේ සෝමල සහභාගී වෙනවා. ඉතින් අලුත් වැඩක් කරන, අලුත් සින්දුවක් කරන විදිහට තියෙනවා. ඒ ටික තමයි. හොඳයි හිතවතුනි, අද දවසේ තරුව විදිහට අපේ රංජිත්ය සමග අනිත් තරුව තමා ඔබ හිතා ගන්නට බැරි ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගාන ශිල්පියෙකුට අපි ආරාධනය කරා. ඔහුට මං මාස ගණනාවක් වෙනවා ආරාධනය කළා. අද මේ දිනේ ගැන කතා කරන විට එතුමන් කිව්වේ, මල්ලේ මම එන්නම්, හැබැයි මට පණ්ඩිත අමරදේවයන් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඒ හින්දා මගේ ගීතවලට අමතරව මම එතුමගේ ගීත අඩුම තරමේ දෙකක් හරි ගායනා කරනවා. මොකද එතුමට උපහාරයක් වශයෙන් කියලා මං කිව්වා. අනේ අයියේ, ගොඩක්ම ස්තුතියි. මං මට අයියට කොහොමද ඒක කියන්නේ කියලා හිතන් හිටියේ. අයියා මේ දේ කිව්වනේ කියලා. නෑ මල්ලි, අපි ඒ දේ කළ යුතුයි කියලා කිව්වා. කලාවේ කලාකරුවන් සංවේදී කියලා කියමනක් තියෙනවා. නමුත් සංවේදී කලාකරුවෝ හොයාගෙන තමයි මම මේ දවස්වල යන්නේ. හැබැයි බොහොම ලේසියෙන් පහසුවෙන්ම අතට આવන සංවේදී කලාකරුවා මොහොවි. ඔහුගේ සංවේදීකම කොච්චරද කියලා නම් මූණේ, හඬේ, මේ ශරීරයේම ඒ ලෙංගතුකම, ඒ හැඩය, ඊරිසියාවක් නැති කුහකකමක් නැති බව අපිට පේනවා. රජිත එනකොටම කිව්වා, මල්ලි ඔයා එදා දැක්කා වගේම තමයි අදත් කියලා. ඇත්තටම ඔව්, ෆොටෝ එකක් ගහලා ලැමිනේට් කරා වගේ තමයි. චන්දන ලියනාරච්චි සහෝදරයා, අයිබුවන් චන්දන අයියේ, කොහොමද චන්දනයේ මේ දවස්වල කලා කටයුතු? මල්ලි ඇත්තටම මම මේ දවස්වල සුපුරුදු විදිහට මගේ ගායන ජීවිතේ කටයුතු කරගෙන යනවා. පෞගිය දවස්වල මම අලුත් ගීත කීපයක් පටිගත කිරීම කළා. මොකද මට ලොකු ආසාවක් තියෙනවා. දැන් කාලයක් ඉඳලා කියන්නේ අහන්නට පුළුවන්, කියන්නේ අහන්න බැරි ගීත ගැන නෙමෙයි, ගොඩක් පළමුවෙන්ම මම මේ රස විඳින, මට රස විඳින්න පුළුවන්, මට මේ විඳින්නට හැකි ගීත කියලා තමයි මම අතරම එහෙම තෝරගන්නේ. ඉතින් මුලින්ම ඒක මට දැනෙන්නට ඕන. ඉතින් එහෙම හොඳ ගීත හරවත් විශේෂයෙන්ම වචන සහ සංගීත පැත්තෙන් සුන්දර ගීත කීපයක් එකතු කරමින් තමයි ඉන්නේ. පහුගිය කාලේ ගීත කීපයක් පටිගත කිරීම කළා. ඉතින් ඒ ගීත එකතුව ඉදිරි කාලයේදී මම මේ ගීත එකතුවක් හරියට තව ගීත කීපයක් එකතු කරලා මගිදානේ අපේ රටවල් 108ක් බොහොමත්ම ආදරේ නරඹන කළඹ ටෙලිවිෂන් නාලිකාවේ හතරස් වැඩසටහනේ අද චන්දලිනාච්චි මහත්මයා ඒ රෙකෝඩ් කරලා තියෙන ගීතයක පුංචි කොටසක් හරි ඉදිරියේදී ගායනා කරයි කියලා විශ්වාසයක් තිබෙනවා. තාම කිසිම මාධ්‍යයකට හෙළි නොකරත් මගිදානේ හතරස් වැඩසටහන තුළින් පුංචි කොටසක් ඉදිරියේදී ගායනා කරන්න ඕනේ අයියේ. ඒක තමයි මගේ එක මිල්ලීම. ඒ වගේම අපි හඳුනා ගනිමු අපේ සංගීත කණ්ඩායම.
B+ සංගීත කණ්ඩායම තම හතර ස්වර සටහන එදා මෙදා තුර හැමදාමත් සංගීතවත් කරේ B+ සංගීත කණ්ඩායමේ නායක වසන්ත බණ්ඩාරසිරිතුමා ලංකාවේ ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියෙක් වශයෙන් වෙනස්කම් රාශියක් කරා පුට් එක යොදලා ඔක්ටෝපෑඩ් වාදනය කළා ලංකාවට වෙනසක් ඇති කරපු අපේ වාද්‍ය ශිල්පියා වසන්ත බණ්ඩාර ඒ වගේම විදුලි යෝගනේ තුලින් අපේ ආදරණීය මිතුරා සහන් මල්ලි ඉන්නවා හොඳයි ගීතයකට යන්නට ඕනේ ඒ පණ්ඩිත අමරදේවයන්න්ගේ ගීතයක් ඊට මත්තෙන් රංජිත් අයි ඔබෙන් දැනගන්නට කැමති අමරදේව මහත්මයා ඔබතුමාට හම්බෙන්නේ කොයි වකවානුවේද මට මේ දැන් කල්පනා වෙන්නේ කොතනින් පටන් අරන් මේක කොතනින් ඉවර කරන්නද කියන එක ඒ තරමට මගේ හදවතෙත් මේ මුලෙත් වැඩ කරනවා ප්‍රශ්න රාශියක් තියෙනවා මේක ඇතුලේ මට මතක් වෙනවා 1958 වගේ කාලේ බොහොම කුඩා කාලෙක අපේ ගෙදර අද තියෙන ගෙදරම තමයි බුද්ධික අපි හිටියේ රාජගිරියේ එතන හරි සුන්දර නිවහනක් පර්චස් 67ක් මැද ගේ තමත් ඒ විදිහටම සුන්දරත්වය තියෙනවා ගෙවල් දෙකක් තිබුණා එකක් මහා ගෙදර හරි ඉතර ඔයා දන්නවා ඇති තාම පරණ ගෙවල් තියෙනවා කුළුණු දාලා ලුද ඉස්සරහා ලොකු කුළුණු තාල ඒ වගේ තමයි බොහොම දොරවල් හතරක් තියෙනවා ඇතුළේ ඒ වගේ ලොකුවට තිබුණේ දැන් ඒක කල්ලා අපි නවීන විදිහට හදලා තියෙන්නේ නමුත් අර පිටිපස්සේ ගේ තාම ඒ විදිහටම තියෙනවා මේක බලනවා නම් සාමාන්‍යයෙන් අමරදේවගේ පවුලේ කට්ටිය හරි මම කැමති විමල අමරදේව මහත්මයනේ බොහොම මගේ හොඳ හිතවත් මට බොහොම ආදරය කරන ගෑනු කෙනෙක් ඒ වගේමයි දූල ප්‍රියන් බදාලා ඒ වගේමයි ඒ යුගයේ හිටපු අය මම මේ කතා කරන්නේ මගේ මේ අවුරුදු 7-6 කාලේ නේද මම ඔහොම ඉන්නකොට අපේ ගෙදර ඒ ගේ කුලියට දුන්නා ප්‍රවීණ නැටුම් ශිල්පියෙක්ට ඒ කාලේ හිටියා ඒ කාලේ නෙමෙයි දැන් දැන් නැතිව තවුරු ගානක් ඇති මේ පණිභාර්ථ එස් පණිභාර්ථ මහත්තයාට ඉතින් පණිභාර්ථ මහතාව හමුවන්නට මේ කලාවේ සියල්ලෝම එනවා සෑම කෙනෙක්ම එනවා චිත්තසේන ඒ වගේමයි ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහ මහගම සේකරන රාජගිරිය හේවතන් විද්‍යාලයේ උගන්වන්නේ මගේ ආර්ට්ස් එයා කරුණාරත්න අබේසේකර ඔයගේ දැවැන්තියෝ මේ පණිභාර්ථ ගෙදෙට එනවා දැන් මට කුඩා කලින්දම මේ පිස්සු ඔළුවට ගැහුවා ඒ කලාව පණිභා මේ අමරදේව මහත්තයා එනකොට අපි කියන්නේ අමරදේව ඔස්ස ඔය ගහන්දාරය කියනව නම් පටලව ගත්ත දැන් ගහන්දාර ඒ ඔක්කොම බොරු පණ්ඩිත් වලින් ගහන්දාරයක් ඉවරයි මහාචාර්යයක් තියෙනවනේ මං ඒ බොරුවට නම් තියෙන මහා ගහන්දාර එතකොට පණ්ඩිත් රවිශංකර කවුද එහෙම මේ බොරුව අර ඔය මම කිව්වාගේ මම මරණ ගෙදරට ගියා රෑ 10ට යනකොට මේ කවුරුත් හිටියේ නැහැ කිසි කෙනෙක් හිටියේ ඔබ හිටියා සමන් හිටියා මම තැන් ගිහිල්ලා ආවා එන්න මොකද කැමරා නැහැනේ කැමරා නැත්නම් අරුණිය තියා ගායක ගායකොත් එක එකක් එන්නේ නැහැ කැමරාව දෙනකොට එනවා මම අමරදේවල ගෙදරට ගියා ජනාධිපති ඉන්නවනේ එතෙන්ට ඔළුව දාන නළුනේ උද කොහොම මේ කවදාකද අමරදේව දැකලා නැති අයනොත් එදා ඇවිල්ලා මම මේ ගුණවර්ණාගෙන අමරදේව මහත්මයා ගෙදර හිටියා වගේ සමහරක් කට්ටිය කතා කරනවා නේද මේ බුදුමාකාරයේ සමහරක් මේ කතා කරලා මම කියන්නේ එක හරි අයිතිය තියෙන කතාව නන්දමාලිනියට විතර නන්දමාලිනිය එදා ඉඳන් මම දැක්කා ඔය ගෙදරට ආවා ඒ අමරදේව මහත්තයාට සර් කියලා කතා කළා ඊට පස්සේ කට්ටිය එන්නේ නැති මං ඒවට හවුලුනේ නැ මං කියන්නේ මගේ ගෙදර ඉන්නකොට මේ ඔක්කොම සියල්ලෝම එනවා අමරදේව මාස්ටර් එන්නේ මතක තියාගන්න බුද්ධික මම දන්නේ අමරදේව ඩ්‍රින්ක් එක ගන්නවද කියලා ඩ්‍රින්ක් එක ගන්නවා ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහ මේ ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහන් එක තමයි අමරදේව අර සුපුරුදු වයිලිනේ අතේ අරන් එනවම තමයි බෑග් එක දාගෙන ඔය නැෂනල් එක ඇඳගෙන ඒතර තරමක් කඳිනේ තරම එනකොට තමයි එතන පඩි හතරක් තියෙනවා අද වගේ අපිට ඉස්සරහ ලොකු පාරවල් නැහැ ගෙදෙට්ට ගෙදෙට එන්න පාතුන අඩි 4ක පාර. පණිභාතට කාර්යගත වෙනවා පර්ජෝ EL 2732. ඕක තමයි එන්නේ අපි නැගලා ඉන්නවා EL පර්ජෝ එකක්. ඒ පණිභාත මත මොකද ඕකේ නැට්ටුවයි ඔක්කොම දාගෙන යන්නේ ඕකේ තමයි මොකෝ හරි මේකක් තියෙන කොට. ඔය නළදමයන් තියෙ මුද්‍රා නාට්‍ය අරම ඔක්කොම එහෙම එනවා. ඉතින් එහෙම එනකොට
අර පඩි හතරන් නගිනකොට පඩි හතර නගිනවා දැන් ආව පෙන්වන්න පුළුවන්. එතන තියෙනවා ලයිට් කණුවක්. ඒ ලයිට් කණේ බම්බු කණුවක්. ඒ යකඩ කණුවක්. ඕක අල්ලගෙන තමයි මේ චන්ද්‍රරත්න මහත්තයා මතය අර පඩි ටික නගින්නේ. හොඳට මීවිත අරන් එන්නේ මං අමරදේව මහත්තයා මීවිත ගන්නවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ නැති මාත් එක්ක අතරන් තියෙන එක ප්‍රශ්නයක් නැහැ. බොන්නේ බ්‍රැන්ඩි. සුන්දරම පුද්ගලෙක්. ඉතින් අයිය මේ මට සමාවෙන්න කතාව බාධා කරනවා. අර අයියගව තියෙනවා ලස්සන පින්තූරයක් අමරදේව මහත්මයාට පළවෙනියට ගීතය රචනා කරලා දුන්න කෙනාගෙන. මට මේ පින්තූරේ අපි පොඩ්ඩක් පෙන්නලාම. බොහොම සුන්දර පින්තූරයක් මම කැමරාවට මල්ලි මේක ගන්න බොහොම වටිනවා. අයියේ මමත් ඉන්නවා. අයියත් ඉන්නවා. අයියේ කියන්නේ එතුමා ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. මෙයා තමයි ප්‍රථම ගීතය අමරදේවට රචනා කළේ. අශෝකමාලා 1947 තමයි ප්‍රදර්ශනය වුණේ. අශෝකමාලා චිත්‍රපටයේ මලින් දිමුලාන, ඒ වගේම ශාන්ති අබේසේකර, ඔස්ට්‍රීන් අබේසේකර, හර්බි තිනිරත්න ප්‍රධාන රංගනය කළා. සංගීත අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය ප්‍රොෆෙසර් මොහමඩ් ගවුස්. ඒ වගේමයි ගීත රචනා කළේ D.T. ෆර්නාන්ඩෝ, ඩොන් ඩැනිස්ටර් ෆර්නාන්ඩෝ. මෙයා තමයි ඒ කාලේ අම්බලංගොඩ දේවානන්ද මහාවිද්‍යාලයේ ප්‍රධාන ආචාර්යතුමා. මෙයා තමයි අශෝකමාලා චිත්‍රපටයට ගීත රචනා කළේ. ගීත 10ක් ඇතුල් වුණා. ඒකේ ගීත දෙකක් තිබුණා. ඇයි කලේ යමිකු වාලේ, භවේ බීත දේසිත තිලුණා ධර්මී රසේ. මේ ගීත දෙකම ගායනා කළේ මේ පණ්ඩිත අමරදේව මහත්තයා. අමරදේව මහත්තයා ගායනා කළේ. අමරදේව මහත්තයා මේකේ ගියේ සහාය සංගීත අධ්‍යක්ෂකට. මොකද ප්‍රොෆෙසර් මොහොමඩ් ගෞතම මේකේ සංගීත අධ්‍යක්ෂකවරයා. අමරදේව මහත්තයාගේ වෛද්‍යනේ වාදනය කර. එදා තාපසයාට හිමි වෙච්ච චරිතයට රඟපාන මිනිහාගේ නෑ. එතකොට ශාන්ති කුමාර කිව්වා ඇල්බර්ට් මේකේ තාපසයාගේ චරිතය රඟපාන මේ ගානය කරමුද කියලා. ඉතින් තමයි චේන්ජ් එකුනේ.